IMF ගිවිසුම අපි ආවොත් වෙනස් කරනවාමයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. රානි සඳම් ජස්මින් සහ විටමින් ඊ සමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වෙනස් කළ ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා සහනශීලී වැඩපිළිවෙළක් සකසා දෙනවා. ඒක අනිවාර්යයෙන්ම කරනවා. මේවා වෙනස් කරන්න බෑ. වෙනස් කරොත් ප්‍රශ්න එනවා. ප්‍රශ්න තියෙනවා. එහෙම කිය කිය ඉන්නවා. එහෙම කියන්නේ කොහොමද? මේවා මේ මේ කවුද මේ මේ මේවා කියන්නේ කියලා ඉවරලා තමයි ඊයේ පාර්ලිමේන්තුවේදී ඔහු ඇහුවේ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම අපි ආවෝතින් මේ ගිවිසුම වෙනස් කරනවා කියන එක තමයි ඔවුන් කියන්නේ. ඉතින් ගිවිසුම වෙනස් කරනවා කියන්නේ දැන් 16 වතාවක් අපි IMF එකත් එක්ක ගිහිල්ලා ඒ හැම වතාවෙම අපි ඉතුරු ටික කරගන්න නැතුව මැද්දේදී පොඩ්ඩක් අත්හැරලා එනවා දැන් හරි කියලා හිතාගෙන. දැන් හරි කියලා ආවම පස්සේ වෙන දේවල් තමයි රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම වෙන්නේ නැහැ. එතකොට අධික සේවා පිරිසෙහි රැඳී සිටිනවා. ඒ වගේම තමයි ජනතාවට සහන සැලසීම සඳහා වෙච්ච සුබසාධන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරලා තින් අවුරුදු ගානක් තිස්සේ සුබසාධනේ කරගෙන ගියා ඔය ආණ්ඩු මොක ආවත්. මොකද අවුරුදු ගානක් තිස්සේ සමුද්දිලාභියන් වෙලා හිටිය ලක්ෂ 18ක්ම වෙනකන්. එතකොට මේගොල්ලෝ මේකෙන් ක්‍රමානුකූලව ප්‍රශ්නෙ මිදුණා. දැන් හොඳයි ගෙවල් හදලා වාහන අරගෙන එළියට එන්න ඕන කියලා ක්‍රමවේදයක් හැදුන්නේ නැහැ. එතකොට IMF එක ඇවිල්ලා කියන්නේ ඒ වගේම සුපිරි බද්දක් ධන බද්දක් දාන්න. වැඩියෙන් හොයන අයට මේක යම් කිසි මුදලක් අය කරන්න. අද ලෝකෙම කතා බහට ලක් වෙන වෙලාවක් තමයි ලෝකෙ ඉන්න බිලියනපතියන්ගේ තියෙන ධනයෙන් යම් කිසි ප්‍රමාණයක් අනිවාර්යෙන්ම සුබසාධනය සඳහා ලබා දිය යුතුයි කියන කාරණය. ඉතින් මේ වගේ යෝජනා ගණනාවක් ගෙනල්ලා රටේ මේ යම් කිසි විනිවිදභාවයක් ඇති කරලා ඒ වගේම තමයි අනික් පැත්තෙන් ගත්තොත් මහ බැංකුවට යම් කිසි ආකාරයක ස්වාධීන තත්වයක් ඇති කරලා රටේ තීන්දුව తీරන ගත්තට මේ ඕනෝන විදිහට මේ රුපියලට මුදලට අත ගහන්න බෑ කියන කතාව මතු කරලා තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක ගත්තාන් පස්සේ යම් කිසි ආකාරයක යම් ක්‍රමවේදයක් මූල්‍ය විනයක් මූල්‍ය පාලනයක් ඇති කරලා තියෙන්නේ වෙන මොකක් හින්දාවක්වත් නෙමෙයි කියන එක තමයි අද දවසේ කියන්න තියෙන්නේ මේ IMF එකත් එක්ක අපි යෝජනායි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.